අවසර ආරයතුන් වහන්සේ ධ්‍යාන වලින් ලැබෙන හොඳ ප්‍රතිඵලයක් නැද්ද කියන්නේ? ඈ ධ්‍යාන වලින් කිසිම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැද්ද අපි? ඔව් ධ්‍යාන වලින් ප්‍රතිපද තියෙන ඕනම් බ්‍රහ්මත්වයට යන්න පුළුවන් හැබැයි නිවන් දකින්න බෑ. ඒ කියන්නේ ඒක මේ මායාවේ මුලක්ද ධ්‍යාන කියන්නේ? නෑ ධ්‍යාන කියන්නේ ලැබෙන දෙයක්. හැබැයි ඒකෙන් මිදෙන්න දැනගන්න ඕන. ඒකත් නිත්‍යසේ ගන්න හොඳ නෑ. ඒකත් සුඛසේ ගන්න හොඳ නෑ. ඒකත් අත්තසේ ගන්න හොඳ නෑ. ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වුණොත් ප්‍රඥා විමුක්තිය මගපල ලැබෙනවා. ඒක නිත්‍යසේ සුඛසේ ගත්තොත් ආස්වාදනය කළොත් ඒකෙන් මිදෙන්න බැරි නම් තන්නිකාමේටි ඒක ඇවත බවණු දැනගත්තොත් උගලට අහුවෙනවා. ධ්‍යානෙන් වැඩක් වෙන්නේ නෑ. ඒකනි කිව්වේ අනිඤ්ඤාපි සංඛාරත් අபிසංඛාර තුනෙන් එකක්. අනිඤ්ඤාපි සංඛාර කිව්වේ ඔය කියන ධ්‍යාන වෙන මොකක්වත් නෙමෙයි. එතකොට ඒක බුදුහාමුදුරුව කිව්වා මේ අபிසංඛාර තුනෙන් එකක් ඔය ධ්‍යාන ලැබෙන එකයි. අනිඤ්ඤාපි සංඛාර කියන්නේ ඔය කියන ධ්‍යාන. ඒකනු මිදෙන්න ඕන, නිදහස් වෙන්න ඕන. ධ්‍යානගත වුණ බ්‍රහ්ම සාහවත්වයට යනවා මිසක් මේක කෙලවරක් නැහැ. නිවනක් නැහැ කවදාවත්ම ධ්‍යාන ආස්වාදනය කළා ධ්‍යාන දපලා තපලා ධ්‍යානය තදින්ම මිදුණොත් යන්නේ බ්‍රහ්ම සාහවත්වයට. ආයි කවදා හරි කල්ප අර පංච කප්ප සහස්‍ර කල්පයක් ගිහිලා ආයිසරයක් ඇහිලා කොහොම හරි මිනිහෙක් වෙලා ඉපදුනත් ආයි ඔය ධ්‍යානයට යනවා. ඔය ධ්‍යාන සුවය ලැබනවා අර පුරුද්දට ආයි බ්‍රහ්මත්වයට යනවා. මෙහෙම කල්ප කාලාන්තරයක් නැවත වටේම ඒ පුද්ගලයා ඔය බ්‍රහ්ම සහව්‍යත්වයට යනවා. බ්‍රහ්මායුෂ ලැබන යනවා මිසක් මේ නිවන් නම් දකින්නේ නැහැ. ඒක පුරුද්දක් වෙනවා, පුහුණුවක් වෙනවා. අවසරයි යටහන් වහන්සේ, මම මේ පොදු ප්‍රශ්නයක් අපිට තියෙනවා, ඒක ඉදිරිපත් කරනවා ඔබ වහන්සේට. පුදු ප්‍රශ්න? ඔව් පුදු. අපි මේ පොදු ප්‍රශ්නයක් සියලු දෙනාටම අදාළ පොදු ප්‍රශ්නයක් හරියට මේ මොකද මේ අපි මේ සියලු දෙනාම අපි පමණක් නෙමේ මේ අපි මේ ලංකාව තුළ ඉන්න සියලු දෙනාම දැන් මේ ලොකු පන්සල් වල දැන් ගත්තොත් ගුවන්ල් සෑය සීමා මෝදී කෙන්තනෙත්න පහන් දල්වනවා. මේ මුතියංගන මයිංගන මේ ආදී වශයෙන් හැමතැනම පහන් දල්වනවා කතරගම. ඉතින් මේවට අපි දකින්න හැටියට මේ මේ කෘමීන් ඇවිල්ලා මේ පහනට ඇවිල්ලා විනාශයටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේ මේවා අපිත් අපේ අපේ ගෙවල් වල සමාහට බුදි කුටි වල මේ පහන් දල්වනවා, හඳුන් කුඩු දල්වනවා. එහෙම වුණොත් අපිට මේ මේකේ දැන් ගාතාවකුත් තියෙනවා, චේතනාවක් නැති වෙන්න පුළුවන්. මේක මේකෙන් අපිට යම් කිසි කර්මයක් උරුම වෙනවද? ඒක පැහැගෙන පැහැදිලි කර දෙන්න. දැන් මහත්වෝ ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ලයිට් තිබුණේ නැහැ, සෝලා පවර් තිබුණේ නැහැ, අද වගේ ඔය මොනවාක්වත් ක්‍රම තිබුණේ නැහැ, ජෙනරේටර් තිබුණේ නැහැ. ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහනක් දැල්වන්නේ කිව්වේ මොකටද? අර රාත්‍රියට අඳුර දුරු කරන්න. අද කරන්නේ අද ඔය මහත්තයා කිව්වා වගේ කැලණියට, අනුරාධපුරයට, ගුවන්මැලි මහා සෑයට, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට අනුරාධපුරේ ගිහිල්ලා 84,000 පාම්පත්තු කරන්නේ මිනිස්සු මහා දවල් වගේ ලයිට් දාගෙන ලයිට් දාලා තියෙන හැම තැනම මහා දවල් වගේ. තේරුණා? ඒකනේ ඔය ලයිට් බිල සියලු මාගමික මධ්‍යස්ථානවල ලයිට් බිල ලක්ෂ ගණන් කියන්නේ ඒකනේ. ඒක ඇත්ත. මහා දවල් වගේ ලයිට් දාලා මේ ලයිට් දාපු තැන්වල ගිහිල්ලා 84,000 පාන් පූජාවකුත් කරන මෝඩ මිනිස්සු. මේ කන්න තියෙන පොල් තෙල් ටික ගිහිල්ලා ලයිට් දාලා පාන් පත්තු කළා. ඒ කාබන් ඩයොක්සයිඩ් ඒ දුමාරය අරගස් වලට ගිහිල්ලා පරිසරය දූෂණය කළා, විකෘති කරනවා. පාන් 84,000ක් එක තැන පත්තු කළා. ඒ දුමාරයේ ගිහිල්ලා ඔය පරිසරයේ ඔක්කොම කිලුටු වෙනවා. සත්තුත් සමහර විටක ඇවිල්ලා ඔය පළඟැටියෝ තව රාත්‍රියට ගමන් කරන නොයෙකුත් සත්තුත් ඇවිල්ලා මැරෙනවා. නමුත් එහෙම එකක් බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා නැහැ. 84,000 මල් පූජාවක්, පාම් පූජාවක් හෝ තිර පූජාවක්, කඳුන් කූර පූජාවක් හෝ බත් ඇට පූජාවක් වහරකාමුදුරුව කිව්වට
බුදුහාමුදුරුවෝ නම් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ අඳුරක් තියෙන තැනට එක පහනක් පත්තු කළා ඒ පහන් ආලෝකේ ලබා දෙන්න. අද ලයිට් දාලා පහන් පත්තු කරනවා මේක මේ බුදුදහමට නම් කිසිසේත්ම ගැළපෙන්නේ නැති දෙයක්. හැම පන්සලකම ලයිට් උත්පත්තු කළා තියෙනවා ලක්ෂ ගාණක් මාසයකට විදුලි බිල මිනිස්සු ගෙවනවා පොල් තෙල් ගෙනල්ලා පානුත් දාස් ගාණක් පත්තු කරනවා මිනිස්සු කිසිම හරයක් තේරුමක් දැනුමක් ප්‍රඥාවක් නැතුව. කැලණියත් එහෙමයි, කතරගමත් එහෙමයි, කිඩුවෙහෙරත් එහෙමයි, අනුරාධපුරත් එහෙමයි. ඒ මදිවට හාමුදුරුවරු මේ සම්මත හාමුදුරුවරු ව්‍යාපාරයක් හැටියට මිනිස්සුන් එක්කහු කරගෙන ගිහිල්ලා මේ රටේ තියෙන පොල් තෙල් ටික විනාශ කරන්න 84,000 පාම් පූජාව කරනවා, 84,000 මල් පූජාත් කරනවා, තිර පූජාත් කරනවා, ඒ වගේම තව අටපිරිකර පූජාත් කරනවා. ඕ වගේ දේවල් බුද්ධ දේශනාවට නම් ගැළපෙන්නේ නැහැ. ඕවා ආමිෂ. ඔය සියල්ල ආමිෂ. ආපහු තමන්ට කර්මයක් කුරුම වෙන දේවල්. තවත් ප්‍රශ්නයක් තියෙනවා රාතුන් වහන්සේ. දැන් ඔබ වහන්සේ උදී මේ දෙවියන් වහන්සේලා දෙනමක් ගැන විස්තරයක් කරා. ඔව්, දෙවියෝ තුන් ගොල්ලක් ඉන්නවා කියලා අංගුත්තර නිකායේ ත්‍රිපිටි පාඨයේ තියෙනවා. සම්මත දේව, උප්පත්ති දේව, විසුද්ධි දේව. ඉතින් මම මේ ඊටම මෙමෙතින් ඉන්නෝ මේ අපේ අපි මේ ඉන්න දේශේ ළඟම තියෙන දේවාලය තමයි සමන් දේවාලය මයිංගනි. ඉතින් මේ සමන් දෙවියන් වහන්සේ ගැන යමක් අපිට පැහැදිලි කර දෙනවා නම් බොහොම කරුණාවෙන් ඉල්ලනවා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ කුරුරට රජකලේ සමන රජුරුව බුදුහාමුදුරුවන්ගේ තාත්තා වූ සුද්ධෝදන රජුරුවන්ගේ බාල නැගණිය විවාහ කරගෙන හිටිය අමිතා සමන රජුරුව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මහියංගණයට වැඩි වෙලාවෙත් සමන රජුරුව වැඩිලා මේ ගිහිල්ලා බුදුහාමුදුරන්ට ආරාධනා කළා. බුදුහාමුදුරුවන්ගෙන් කේශ ධාතු ටිකක් අරගෙන මහියංගණේ දාගබක් හැදුවා. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ව කුරු රටට ආරාධනා කරලා බුදුහාමුදුරුවන්ට ඉන්න ගුහාවක් දිවා ගුහාව නිර්මාණය කළ හදලා. දිවා ගුහාව කියන්නේ තිරිවාන සුදු ගලේ ගුහාවක් හැදුවා කෘතිමව. ඒක රාත්‍රියටත් තිරිවාන ගල සුදු නිසා දවල් වගේ එළිය තියෙනවා උල ඇතුලේ තිරිවාන සුදු ගල. ඒ නිසා ඒකට කිව්ව දිවා ගුහාව. ඔය කුරු විටින් එරත්නට යන තැන එරත්න තමයි සමන රජුරුවන්ගේ මාලිගාව තිබුණේ. එතකොට බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා මේ සමන රජුරුවන්ගේ රටේ ඔය දිවා ගුහාව කියන එතන ලොකු ගලක් තියෙන්නේ. ඒ ගලේ ගුහාවක් හදලා බුදුහාමුදුරුවන්ට වැඩ වාසය කරන්න වස්වසන්න ඒ ගුහාව හදලා දුන්නා. හදලා දුන්නා බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවා සමන රජුරුව. බණ ඇහුවාම සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ ගමන බුදුහාමුදුරු දැන් මේ වන විට බුදුහාමුදුරුවන්ගේ මේ සිරිපතුල ගැන දැනීමක් තිබුණා. සිරිපතුලේ තියෙන අර චක්ක වරංකිට රත්ත සුපාදෝ ගාථාවේ තියෙන ඒ ලක්ෂණ තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල වන්දනා කිරීම බුදුහාමුදුරුව අනුදැන වදාළ නිසා බුදුහාමුදුරුවන්ගේ ලක්ෂණ ඇතුව සිරිපතුල කොටවලා බුදුහාමුදුරුවන්ගේ සජීවීව පාද ස්පර්ශය ලබාගෙන ඒක තමන්ගේ රටේ තිබුණ උසම තැන වූ සමනල කන්දේ මේ කන්දේ මුදුනේ තැන්පත් කළා. මුළු ජම්බුද්දීපේම මිනිස්සුන්ට වැඳ පුදා ගන්නට මේ සිරිපතුල සමන රජුරුව සකස් කළා. ඒක නිසා සියලු රටවාසීන් අතරේ ජනප්‍රිය වුණා. සෝතාපන්න ඵලයට පත් වුණා බුදුහාමුදුරුවන්ගේ ඥාතියෙක්. ඒ නිසා සමන රජුරුවන්ව දේවත්වයෙන් සලකන්න පටන් ගත්තා. ඒකයි වුණේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ ප්‍රශ්නයට මදාලවයි උදෙත්තේ මහත්තයෙක් කියව මේ ප්‍රශ්නේ සම්පූර්ණ වුණ නැති නිසා මම අහන්නේ විසුද්ධි දේව සහ උප්පත්ති දේව කියලාත් ඔබ වහන්සේ උදේ පැහැදිලි කරා. විසුද්ධි දේව විසුද්ධි දේව කියන්නේ අරහත් ත්වයටපත් වූ සියලු මහරහතුන් වහන්සේලා විසුද්ධි දේව හැටියට බුද්ධ දේශනාවේ තියෙනවා. එහෙමයි. ඒගොල්ලෝ විසුද්ධි දේව. උප්පත්ති දේව. උප්පත්ති දේව කියන්නේ ඔය අපි අද පින් දෙන්නේ 33 කෝටි අධිවි දේවතාවුන්ට. එහෙම. නන්දාන්න බැරි දෙවියෝ ඉන්නේ. ඒ කියන්නේ සම්මිය දෘෂ්ටික නෝවන. නෑ 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 සම්මද්දිටික මිත්‍යා දෘෂ්ටික ඔක්කොම ඔය ජාතු මහරජේ තුසිතේ නිර්මාණ රත්ය ඔය දිව්‍ය ලෝකයේ ඉන්න ඔක්කොම උප්පත්ති දේව. එහෙම. සම්මත දේව කියන්නේ එහෙම. මේ මිනිස්සු සම්මත කළා නන්දාලා හදාගත්ත කොටස් දෙකක් ඉන්නවා. එහෙම. දැන් ඔය කතරගම දෙවියෝ විෂ්ණු දෙවියෝ සමන් දෙවියෝ රන්වල දෙවියෝ කබලෑවි දෙවියෝ මින්නේරි දෙවියෝ ගම්බාර දෙවියෝ හූනියන් දෙවියෝ ඔක්කොම සම්මත දෙවියෝ. ඒ කාලේ තවත් දේව කොට්ටාසයක් හිටියා දේව ගෝත්‍රිකයෝ. දේව ගෝත්‍රිකයෝ සම්මත දේව. දැන් ඔය ත්‍රිපිටකයේ කොහේ හරි තියෙනවනම් දේවතා සංයුක්තයක්. ඒ ආවේ කියන්නේ මේ දේව ගෝත්‍රිකයෝ. තේරුණාද? එතකොට බුදුහාමුදුරුවෝත් ඇහිලා එක්කන් ඇහිලා දෙවියෝ කතා කරන්න දේව ගෝත්‍රිකයෝ ඇහිලා කතා කළා ඒ සම්මත දේව. එතකොට අර මහත්මයා ආභාස්නෙම තව පොඩි දිගුවක් ඔබ වහන්සේ එතකොට සෝතාපන්න වෙලා මේ වෙනකොට ආත්ම කීයක් ඉඳලා දුද ස්වාමීන්? ඒක ඉතින් ආත්ම ගණනාවක් හිටලා තියෙනවා. එහෙම. ඒක ඉතින් ආත්ම ගණනාවක් උත්සාහ කළා නමුත් අවස්ථාව ලැබුණ වෙලාව තමයි මේ දේශනා කරන්න පටන් ගත්තේ. ඒක ඉලක්කමක් වශයෙන් කියන්න අපහසුයි. ඒක ඉතින් ඉලක්කමක් වශයෙන් කිව්වයි කියලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙනව නම් කියනවා වැඩක් වෙන්නේ නැත්නම් කියන්නේ. එහෙමයි. තවත් දෙයක් ස්වාමීන් වහන්ස දැන් මෙතන ඉන්න සියලු අය වැඩි හිටියෝ මේගොල්ලෝ දැන් හෙටි අනිද්දාන් පස්සේ ගෙවල් වලට ගිහින් සුපුරුදු රාජකාරී ඒ කියන්නේ වැඩවල යෙදෙන්න ඕනේ. එතකොට ඒක යෙදෙන්නම ඕනේ අනිවාර්යෙන්. ඒක යෙදෙන ගමන් ඒකට හා සමගාමීවම සමානවම සතර කමඨහනුත් කරන්න ඕනේ. එතකොට ඒ එක වැඩක්වත් අත්තර දාලා සතර කමඨහන් කළා හරියන්නේ නැහැ. ස්වාමිනී එතකොට මට දැනගන්න ඕනේ දැන් අපි ඔය අපි දැන් ඔබ වහන්සේ පැහැදිලිව කියලා දිනවා සම්පූර්ණ නිර්මාංශ වෙන්න ඕනේ අපිට අපේ ගමන යන්න. එතකොට අපි එක මේක ඉබේම වෙයි. තමන් හරියට සතර කම් දහන් කරනවා නේද? දැන් මේ පැත්තේ ඉන්න කට්ටිය නම් අනිවාර්යෙන් එහෙමයි. දැන් මේ පැත්තේ කට්ටිය තාම මේක දන්නේ නැතු ඇති. එතකොට අපි එක කරෝල මස්මාළු වෙළඳසැලකින් ගෙනල්ලා එතකොට මේ කාන්තා පාර්ශවයක පිසලා දුන්නත් ඒක දෝෂයක්ද? නෑ ඒක දෝෂෙකුත් වෙන්නේ නෑ. ගෙනාපු දෙයක් පිසලා දෙන්න කාන්තාව බලන්න ඕන. එහෙමයි. වීසිකලොත් තමයි පාප. ගෙනාවත් ප්‍රශ්නයක් නෑ. නෑ ගෙනා මෙහෙමයි. දැන් කවුරු හරි ගේනවා නම් අර තමන්ගේ සාම පුත්‍රයා හෝ වැඩකාරෙක් හෝ කවුරු හරි ගෙනත් දුන්නොත් යම් කිසි දෙයක් ගෙදෙට්ට ඒ ගෙනාපු දෙය කනබොන දෙයක් නම් කනබොනා ඉන්නවා නම් අපි හිතමුකො මස් ටිකක් ගෙනාවා කියලා. එහෙමයි. වැඩට ගිහිල්ලා එන ගමන් මහත්තයා මස් ටිකක් ගෙනාව මහත්තයාට මේ ධර්මයක් නැහැ. එහෙම. මහත්තයා මේ පානාති පාතා ගැන දන්නේ නැහැ. මේ මස් කෑමේ ආනිසංස ආදීනව දන්නේ නැහැ. දැන් මේ මාර්ගයේ ඉන්න කෙනෙකුට ගේන්න බැරිද? මේ මාධ්‍යයේ ඉන්න කෙනෙක් ගිහිල්ලා තේරුවොත් ඒක අකුසලයක්. අන්න ඒකයි දැනගන්න ඕන ස්වාමීන්. මේ මාධ්‍යයේ මේ බණත් අහලා ගිහිල්ලා මස් තේරුවොත් මස් ගත්තොත් අර හොඳ කෑල්ලම ගත්තොත් ඒ පුද්ගලයා අකුසලයක් කරගත්. එතකොට ස්වාමීනි දැන් ගොඩක් මේ පිරිමි පාසවේ පිට කඩෝලින් එහෙම කෑම කනවා. එතකොට ඔය ආප්ප තෝසේ වගේ දේවල් වලට බිත්තරයක් ඒක තමන් දැනගත්තෙත් නැහැ. බිත්තර දාලා දන්නෙත් නැහැ. බිත්තර දාලා ඇති සමහරට කේක් වලට ආප්ප වලට අරවට මෙහාට ඒක බිත්තර කනවා කියන චේතනාවක් ඇත්තෙම නැහැ. පැහැදිලි. ඒක නිසා ඒක කිසිම අකුසලයක් පාපයක් අසංවරයක් වරදක් නැහැ. පැහැදිලි ස්වාමීනි. දීර්ඝාස ලැබෙනවා. අතිපූජනීය මහා අරහත්